නිවැරදි තීරණ තමයි මගේ සාර්ථකත්වයට පාර කිව්වේ. විෂන්කයා විශ්වාසනීය දැක්ම. 2015 ජනවාරි 8 කියන්නේ වැඩිදිටින් නිහඬවුණා. සුළු පිරිසක් ඉදිරි ගියා. මෙතනින් එහාට මේ පරිච්ඡේදය කොයි විදියට ලියවෙනවද කියලා තීරුම් ගන්න බැරුව ඇතමුන් වැරදි තීරණ ගත්තා. ඒකේ තිබුණ එක්තරා ආකාරයක ගඳුදප්ප කාලයක්. ඒ කියන්නේ මොන ගර්භාෂයේ ප්‍රසූත වෙනවද කියලා තීරණය වෙලා නැහැ. ඒ ගඳුදප්ප කාලේ තමයි උදේ ගමන් පිළිබඳ තුමා දිනේෂ් කුරුවාන්තර මහත්තුමා වගේ වාස්තුව නානකාර සහෝදරය ඇතුළු අපි හතර දෙනා මට මතකයි දීදාන ගුරුවාන්තර මහත්තුමාගේ ගෙදරදී හමු වුණේ. සිංහල ජන සමාජයේ විශාල වේදනාවක් තියෙනවා වුන් පරාජය කෙරුණු මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ පරාජය පිළිබඳ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා පරාජය වුණේ කියලා ගෙදර ගියයි කියලා මෛත්‍රී හුඩගක් හමන්නේ නැහැ. එහෙම හමවන්න කවුරු හරි උත්සාහ කරත් එහෙම හමන්නේ කොහෙත් හමන්නේ නැහැ. ඒකම තනියම උත්සාහ කරනවා එහෙම කතා කරන්න තමයි. මේ හැබැයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කියන්නේ මිනිස් මේ රටේ යුද්ධයේ ජයග්‍රහණය තුළු ඒ වගේම රටේ ඉතා ප්‍රබල දියුණුවකට නායකත්වයේදී ඉවෙන්නේ පරාජය වෙයිද කියන හිතුවක් නැති සමහර වෙලෙම හිතුවක් නැති නායකයෙක්. ඒ පරාජය මිනිස්සු බාරගත්ත වේදනාව ජයග්‍රහකයාගේ සතුට මහ පොළවේ පෙනුනේ නැහැ. ඒ නිසා තමයි අපිට තේරුනේ නැවත නැගිටින්න පුළුවන් කියලා. ඒ නැවත නැගිටින් තීරණය අපි හතර දෙනා එකතු වෙලා කතා කරලා තීරණය කළා. මට මතකයි මම මහින්ද ජනාධිපතිතුමාට කිව්වා ඒ වෙලාවේ අපි මෙන්න මෙහෙම වැඩක් කරන්න ඉඳන් ඉන්නවා කියලා. එතකොට ඉතබගොත් පිස්සුදු විමල්ල අපේ ශ්‍රී ලංකා කට්ටිය වැරදුනොත් ආයි නැගිටවන්න සැහැණ කලක් යනවා. මං කොහේද නේද මේ වෙලාවේ නම් එහෙම වෙන එකක් නැහැ. Breaking.lk